මගේ හීනයක් බලාපොරොත්තුවක් තාමත් තියෙනවා. ඒ බලාපොරොත්තුව හීනය කවදා හරි මගේම කියලා පුංචි වාහනයක් අරගන්න එක. ඉතින් මොන අද කතා කරන්න යන්නේ සහ ඔයගලන්ට පෙන්වන්න යන්නේ මගේ අලුත් වාහනේ. මම ගොඩක් සන්තෝෂෙන් ඉන්නේ මගේ ෆුඩ් බයිසිකල් එකේ හින්දා. මොකද ඒක හරිම ස්පෙෂල් බයික් එකක්. ඉතින් මේ බයික් එක මට කොහොමද හම්බුනේ කියන එක නිතිය ඔයගලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. අයිබෝන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මොන අද කතා කරන්න යන්නේ සහ ඔයගලන්ට පෙන්වන්න යන්නේ මගේ අලුත් වාහනේ. I think මේක රෝද දෙකේ වාහනයක්. ගොඩක් අය මාව Instagram එකේ follow කරනවා නම් දැන්ටමත් දන්නවා. Instagram එකේ තාමත් follow කරන්නේ නැත්නම් මේ නමින් මම Instagram එකේ ඉන්නවා. Dhananjie Padmaperuma. මගේ පරණ Instagram එක නම් ඔයගොල්ලෝ තාමත් follow කරන්නේ එක hack කරලා තියෙන්නේ. ඉතින් ඒක follow කරන්නේ නැතුව ඒක unfollow කරලා මගේ අලුත් Instagram එක follow කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම පුංචි දෙයක් තියනවා කියන්න. මගේ හීනයක් බලාපොරොත්තුවක් තාමත් තියෙනවා. ඒ බලාපොරොත්තුව තියෙනවා කවදා හරි මගේම කියලා පුංචි වාහනයක් අරගන්න එක. මම වාහන වලට ගොඩක් ආසයි. මට වැලී ඩ්‍රයිවර්ස් ලයිසන් එකකුත් තියෙනවා. වාහනයක් එළවන එක මගේ ලොකු හීනයක්. ඉතින් කොහොම හරි අපේ රටේ ඉන්න නායකයන්ට පින් සිද්ධ වෙන්න ඒ හීනේ ඔන්න ඉතින් තව ටිකක් දුර ගිහිල්ලා තියෙනවා. මම ඒක ගැන කතා කරන්න නැතුව ඉන්නම්. මම Facebook එකේ post එකක් දැක්කා මේ ළඟකදී කෙනෙක් දාලා තියෙනවා දියුණු රටක food bicycle එකක් පදින එකයි නායකයන් විසින් හොරා කාපු රටක food bicycle එකක් පදින එකයි ලොකු වෙනසක් තියෙනවා කියලා ඇත්ත. ඉතින් ඒක හරිම වේදනාකාරී දෙයක්. සුන්දර නැහැ මේ වාහනයක් ගන්න ඕන වයසක ආපහු food bicycle එකක් අරගන්නවා කියන එක. හැබැයි ඒක නෙමෙයි මම අද කතා කරන්නේ. මම ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ මගේ food bicycle එකේ හින්දා. මොකද ඒක හරිම ස්පෙෂල් බයික් එකක්. ඒක සාමාන්‍ය ladies bike එකක් නෙමෙයි. ඉතින් ජපානේ වගේ රටක ඉඳලා හරි ජපානේ දේවල් දැකලා තියෙන අය ඉතින් දන්නවා මේක වැඩිපුරම තාම ප්‍රසිද්ධ ජපානේ. ඉතින් මේක ජපාන් බයික් එකක්. මේක කැරියර් බයික් කියලා තමයි හඳුන්වන්නේ. බබාල වර්ගෙන යන්නම විශේෂයෙන් හරි ගැසලා තියෙන බයික් එකක්. මේ බයික් එක මට කොහොමද හම්බුනේ කියන එක නිතිය ඔයගලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. සල්ලි දීලා ගත්තද ඕඩර් කරාද? ඉතින් මට මේකට සතයක්වත් වියදම් වුණ නැහැ. මට මේක ෆ්‍රී හම්බුනේ. මේක ලැබෙන්න මං ලොකු වාසනාවක් කරලා තියෙනවා. ඉතින් මගේ වාසනාවන්තකම නිසා සහ දෙවියන් වහන්සේ ඒ දොරටු විවෘත කරපු නිසා එයාගේ හදවත් වලට දෙවියන් වහන්සේ කතා කරලා තිබ්බ නිසා මට ලැබිච්ච දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. Facebook group එකක මම request එකක් දැම්මා. මට පුංචි බබාලා දෙන්නෙක් ඉන්නවා. මට ඒ දෙන්නව අරගෙන විශේෂයෙන් මොන්ටිසෝරි එකේ මගේ ලොකු බබා වරගන්න යන්න පුළුවන් විදිහේ ලගේජ් එකක් කූඩයක් එහෙම තියෙන ලේඩිස් බයික් එකක් තියෙනවා නම් අඩු මුදලකට හරි කොටස් වශයෙන් ගෙවලා අරගන්න හරි එක්කෝ කරුණාවන්ත කෙනෙක් ඉන්නවා නම් මට ෆ්‍රී දෙන්න හරි පුළුවන්ද කියලා මම පෝස්ට් එකක් දැම්මා. ඉතින් මේ පෝස්ට් එකට එකම එක්කෙනෙක් තමයි කමෙන්ට් කරලා තිබ්බේ. ඒ කරුණාවන්ත කාන්තාව මට පෞද්ගලිකව මෙසේජ් කරා. මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. මගෙන් අහපු එකම දේ වාගේ බබාගේ වයස වල් කොහමද. මගේ එක බබෙක්ට අවුරුදු 10යි බබට අවුරුදු 4යි. ඉතින් මම වයස් කිව්වහම යකුවා එහෙනම් දනංජී මේක ඔයාට තමයි ගැළපෙන්නෙම කියලා. ඉතින් එයා මට පික්චර් එකක්වත් එව්වේ නැහැ බයික් එකේ. එයා මට විස්තර කිව්වහම එයා මෙහෙම ජපානෙන් මේක අරගත්ත. එයා ජපානෙත් මේක පැද්දා. ඊට පස්සේ එයා ලංකාවට අරගෙන ආවා. දැන් ඒගොල්ලෝ ආපහු ඉන්නේ රට. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැහැ. දැන් සෑහෙන කාලෙක ඉඳලා ඒගොල්ලෝ බලාපොරොත්තු වුණාලු මේක කාට හරි ප්‍රයෝජනවත් කෙනෙක්ට දෙන්න. මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. අඩුමතර මම මොනවාද රැකියාවක් කරනවද? මට මුදල් තියනවද? මම මොනවාද මගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? කිසි දෙයක් මගෙන් ඇහුවේ නැහැ. එයා මට කියපු එකම දේ තමයි ඔයත් මේ වගේ කාට හරි උදව්වක් කරන්න. කවුරු හරි අවශ්‍යතාවෙන් ඉන්න කෙනෙක්ට උදව්වක් කරන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ කියලා. එහෙම චරිත අපි අතර ඉන්නවා කියලා දැනගන්න ලැබෙන එකම ලොකු වාසනාවක්. ඉතින් ගොඩාක් ස්තුතියි. මට වචන නෑ කියන්න ඔයා මේ කරපු උදව්ව. මම මුළු ජීවිත කාලෙම මේක මතක තියාගෙන ඉන්නවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අනිත් අයටත් මේ විදියට උදව් කරනවා. මට පුළුවන් හැම උපරිම මට්ටමින්ම හැමතිස්සෙම. ඊට පස්සේ මම කොහොම හරි මෙයා දැන් ජපාන් කැරියර් බයි කියලා කිව්වම මම ඉතින් Google එකේ සර්ච් කරලා පින්තූරය දැක්කම මට දැන් හරි ආසයි. ඉතින් මේ වගේ එකක්ද කියලා මම එයාගේ මම කව ඔය වගේ එකක් තමයි. එකම දේ එක
electric battery chargeable එකක් නෙමෙයි ඒක pedal තියෙන එකක් ඒ option එක විතරයි නැත්තේ කියලා ඉතින් කොමාරි අපි ඒගොල්ලන්ගේ මහගෙදරට ගිහිල්ලා එයාලගේ තාත්තා හිටියේ ඉතින් බොහොම කරුණාවන්ත තාත්තා කෙනෙක් හරිම ආදරණීයයි ඉතින් අපි ගිහිල්ලා ඒක collect කරගෙන මම්මාගේ තාත්තත් එක්ක වාහනේ ගියේ ගිහිල්ලා ඒක දාගෙන ඉතින් ආවා ඊට පස්සේ මගේ husband thank you so much මට වියදමක් වුණේ නැහැ එයා මොකද අපි mechanical ඒ වැඩ කරන කෙනෙක්ට මේක දුන්නා නම් සමට ලොකු වියදමක් යන තිබ්බ සහ ඉතින් ලංකාවේ අපිට විශ්වාසවන්ත mechanics ලත් අඩුයිනේ ඉතින් මගේ husband දවස් දෙකක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළතදී මේක සම්පූර්ණයෙන් ආපහු හරියට fix කළා safety measures හැම දෙයක්ම බලලා gears එතකොට brakes ඔය හැමදේම බලලා chain එක ඒ හැමදේම fix කරලා මට දුන්නා. ඉතින් ඕගොල්ලෝ මගේ day in the life vlog එක බලුවා නම් මම එතන දැම්මනේ පොඩි clip එකක් මම මේ baby seats එහෙම හොදනවා එකේ. ඉතින් මම එතනක් කිව්වනේ ඕගොල්ලන්ට guess කරන්න පුළුවන් නම් guess කරන්න කියලා කොහොම හරි. ඉතින් ওই විදිහට තමයි bike එක fix කරගත්තේ. ඉතින් අපි හතර දෙනා පුංචි පවුල යන්නේ bike එකේ. ඉතින් මගේ husband උදේ වැඩට ගිහාම එයා හවස් වෙලා ගෙදර එන්නේ. ඉතින් ඒ අතරතුර මම ඉස්සර ගමන් බිමන් ගියේ එක 3 wheeler එකක එක cab එකක. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක ආර්ථික තත්ත්වෙත් එක්ක මට එහෙම හැකියාවකුත් නැහැ 3 wheeler එකකට වියදම් කරන්නවත් cab එකකට වියදම් කරන්නවත් කොහොම හරි ඔය හින්දා තමයි මම අනිතක මට ටිකක් ස්වාධීන වෙන්න ඕනුණා ඒක මට පොයට හරියන්න ඕනුත් මේගොල්ලොත් එක්ක මම හස්බන්ඩ් එනකන් ඉන්න ඕනේ නැත්නම් තාත්තා එනකන් ඉන්න ඕනේ ඉතින් ඒ හින්දා තමයි මම මේ ස්ටෙප් එක අරගත්තේ ඉතින් මගේ තිබ්බ වාසනාවකට මට මේක ලැබුණා ඉතින් කොහොම හරි බයික් එක හරි ගස්ස ගත්තට පස්සේ සේත්ව විතරක් පිටිපස්සේ සීට් එකේ තියාගෙන ඉස්සරහා බින් එක හයි කරන්න නැතුව මම පොඩ්ඩක් දවසක් දෙකක් පැද්දා. මොකද කුංචි කාලේ බයිසිකල් වැදලා තිබ්බට පස්සේ මම ওই පැද්දමයි. ඊට පස්සේ ඉස්සරහා බාස්කට් එකත් හයි කළාත් පැද්දා. කොමාරි දවස් හතරක් විතර තමයි මම එහෙට මෙහෙට පොඩ්ඩක් පැද්දේ. ඒ කියන්නේ අපේ මේ ලේන්ස් වල. ඊට පස්සේ මම හිතුවා හරි දැන් අද තමයි දවස මම මෙයාව නර්සරි එකෙන් අරගන්න බබාවත් එක්කගෙන යනවා කියලා. So today, for the very first time, I went on this on the road with both my kids to pick Faith from school. So I put Shay in the front, went there, picked up Faith, put her in the back seat and came. මොකද මට රෝඩ් ෆියර් තිබ්බා. මොකද පාරේ මම එහෙම ගිහිල්ලා නැහැ. ඒ බය චකිතය මට නැති කරගන්න ඕනන හින්දා මම කොහොම හරි හිතලා ඔන්න එදා ගියා. ඒක බොහොම සාර්ථකයි මගේ අර හිතේ තිබ්බ බය චකිතය කියන එක නැති වුණා. ඉතින් දැන් දිගටම බය නැතුව මේ දෙනවත් බොහොම ප්‍රවේශමෙන් හෙමින් මං ආයින් වෙලා ඉතින් යනවා. මුලින් මම ටික වාහනේ යනකොට චුට නතර වෙලා හිටියා. දැන් අර බයිසිකල් එක හොඳට බැලන්ස් වුණා. එහෙම මම ඉතින් බය නැතුව යනවා. නමුත් ඉතින් සාමච්චට ප්‍රැක්ටිස් කරනවා. ওই විදිහට තමයි ඉතින් බයිසිකලේ දැන් ගමන. ඉවර කරන්න කලින් පුංචි දෙයක්ත් කියන්න ඕනේ. ඉතින් මගේ neighborhood එකේ يعني මගේ අසල්වාසීන් ප්‍රදේශවාසීන් ඉතින් දකුණු කොට යාලා ආසයි. එයාලා ඉතින් කියනවා පරිස්සමෙන් යන්න, අයින් වෙලා යන්න, හරි සන්තෝසයි. සමහරව අහනවා විස්තර. ඉතින් ඒ වගේම සමහරු මූණට හොඳ කියලා අනිත් පැත්තට එක එක කතන්දර කියන අයත් ඉන්නවා කියලා මට ආරංචි වුණා. ගොඩක් අය සමහරු කියලා තිබ්බා සෝබනේ කියලා. ඉතින් දරුව දෙන්නෙකුත් අරගෙන ෆුඩ් බයිසිකල් එක යන එකේ තියෙන සෝබනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. හරිම කනගාටුයි එහෙම කවුරු හරි විශේෂයෙන් ගෑනු කෙනෙක් තවත් ගෑනු කෙනෙක් ගැන එහෙම කියන එක. ඉතින් මට සෝබනේ පෙන්වන්න ඕන නම් මම ෆුඩ් බයිසිකල් එක යන්නේ නැහැ. එහෙනම් මම හොඳ ලොකු SUV එකක හොඳ ජීප් එකක එක ප්‍රාඩෝ එකක ඒ වගේ හොඳ ලොකු වාහනයක මම බබාලවත් දාගෙන එහෙනම් පොෂ් විදියට මට යන්න පුළුවන්. ඉතින් ඒ එහෙම යන අයටත් සෝබනේ කියලා නෙමෙයි මම කියන්නේ. ඉතින් ඕගොල්ලෝ එහෙම හිතනවා නම් තවත් කාන්තාවක් ගැන අම්මා කෙනෙක් ගැන අමාරුවෙන් දරුවෝන්ගේ වැඩත් කුමාරි කරගෙන පුළුවන් මට්ටමින් හැමදේම බැලන්ස් කරගෙන කරන කෙනෙක් දිහා බලලා ඒ වගේ කතාවක් කියන්න පුළුවන් කියන්නේ ඔයා තමන් ගැන ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් සෝබනයක් නෑ මගේ. මම ඕමාගේ ප්‍රයිඩ් එකක් තියෙනවා. මොකද මම හොඳට ඉගෙනගෙන තියෙනවා. නමුත් මම අනවශ්‍ය විදියට ආඩම්බරේ කාටවත් පෙන්නන කෙනෙක් නෙමෙයි. මම දන්න දේ ගැන දන්න විදියට කතා කරනවා, නොදන්න දේ ගැන නොදන්නවා කියලාත් කියනවා. සහ මම උත්සාහ කරනවා බොහොම යටහත් පහත්ව ඉන්න. මොකද මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මට දෙයක් ලැබිලා තියෙනවා නම් ඒවා මට ලැබිලා තියෙන්නේ මගේ දෙමව්පියෝන්ගෙන්.
සහ මගේ දෙවියන් වහන්සේගෙන්. ඉතින් මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. කොහොම හරි ඉතින් මිනිස්සු ඕගොල්ලන්ට කියයි එක එක දේවල් කියයි මොනා කර don't shake it පුතේ. මිනිස්සුකින් ගොඩක් දේවල් කියයි මොනා කරක් කියනවනේ නේ හොඳ නරක ඔය හැමදේම. මෙහෙමයි constructive criticism කියන එක බොහොම හොඳ දෙයක්. ඒක ගැන මම පවා lecturers දීලා තියෙනවා. constructive criticism කියන එකයි මිනිස්සෙක් ගැන කේලම් කියලා අර පහත් කරලා අර නිකන් ජරා විදියට කතා කරන එකයි දෙකක්. ඉතින් මං හිතන්නේ අපේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ මිනිස්සුන්ගේ තියෙන මේ සිතුම් පිතුම් ගති පැවතුම් හින්දා. ඉතින් ඒවා වෙනස් කරගන්න ඕනේ අපි නේද? ඉස්සරහට අනාගතේ මං විශ්වාස කරනවා අලුතෙන් එන පරම්පරාව හරි මේ දේවල් වෙනස් කරයි කියලා. ඉතින් ඕක තමයි මගේ අලුත් වාහනේ. ගොඩාක් ප්‍රයෝජනවත්, හරිම ලේසි, පහසුයි. හොඳ මට්ටමේ තියෙනවා බයික් එක. ඉතින් ඔව් මම දැන් මේ දවස් ටිකේ බැලුවා ගොඩක් අය තමන්ගේ තියෙන බයික්ස් විකුණනවා, තව අම්මලා බයික්ස් හොයනවා. බයික්ස් වල මිල දැන් අහස උසට නැගලා 35,000යි 40,000යි, කියන්නේ යූස්ඩ් කරපු ඒවා. ඊට පස්සේ අලුත් බයික්ස් ගන්නවා නම් දැන් ලක්ෂ ගණන්, ඉලෙක්ට්‍රික් බයික්ස් දැන් ලක්ෂ 3ක් පැනලා. ඉතින් එහෙම බැලුවම මට මේක ලැබිලා තියෙන්නේ ලොකු වාසනාවකට. ඉතින් නැවත 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 මම ආලෝකාවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට මේ දේ ලබා දුන්නට ඔයාට, ඔයාගේ පවුලේ අයට සියලු සැප සම්පත් ලැබෙන්න ඕනේ, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තවත් අනිත් අයට උදව් කරන්නත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. බබාලවත් දාගෙන ওই විදියට තමයි ගමන යන්නේ. කමෙන්ට් කරන්න ඕගොල්ලෝ ගාවත් බයික්ස් තියනවාද, බබාලත් එක්ක යනවාද බයික්ස් වල දාගෙන, කොහොමද ඒක එක්ස්පීරියන්ස් එක, කොහොමද ඔයගොල්ලෝ බයිසිකල් වල වැඩට යනවාද? ඉතින් එහෙම යනවා නම් මට උපදෙස් දෙන්න, අවවාද දෙන්න කමෙන්ට්ස් වල ප්ලීස්. ඕල් ආර් වෙල්කම්. මොකද මම තාම ලොකු පාරවල් වල ගිහිල්ලා නැහැ. හෙල්මට්ස් මොන හරි අරගන්න ඕනේ, හෙල්මට්ස් දැන් මාර්ගන එකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් නමුත් මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. අනිත් අයත්ක ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්න, ගොඩක් පරිස්සමෙන් ඉන්න, හැමෝටම ගොඩාක් ආදරෙන්.